බවන් සුභ සන්තාවක් සත්‍ය නිෙවරදිව ප්‍රථමය නොවතකන එන සවස හඇතිය ස්වාීන ප්‍රවෘතිවිකාශවයේ ආරම්භය යිහිත් මේ ප්‍රථම න අවදහනය ප්‍රවති සිරස්ථල වෙත ජීනේ සයිනෆාම් ශ්‍රී ලංකාවේ වැඩ අරමයි ඉන්දීය කොරෝනා ප්‍රබේදයක්ත් ශ්‍රී ලංකාවේ රෝසි ඇස්්‍රා සෙනකාවෙන් හොර වැඩක වේ හිමි හෙල්දරවුවක රජ්්‍ය වෙසක් උත්සවය තාවකාලිකම අත් හෙටුවේ. ලොවටම ආශිර්වාද කරන්න විශ්ව ආශිර්වාද හොරාවට රටම එක්වේ පොල්තෙල්වලට වෙනත් කිසිවක් කලවාම් නොකරන්න ගැසටුව පිටවෙයි! අදිසි අවස්ථාවක් සේ සලකා සයිනෆාම් එන්නත, මෙරට ජනතාවට ලබාදීමට ලෝක සෞඛ්‍ය සඳුධානේ අනුමැතිය හිමි වුුණා. මෙ අතොර එන්නත් ලබාදීමේ වැළපිළිවල මෙවැඩ විට සාර්ථකව ක්‍රියත්මකයි. ලෝකේ රටවල් ගණනාවගත් මේ චීනය සයිනෆාම්ෙන්න්නට ලබාදීලා තියෙනවා. ඒ තුළින් මේ එන්නත සඳහා කිසිපි දෙකින් අතුර අබාධ පිළිබඳ එම විශේෂ වාර්තාවීමක් නැහැ ඒ වගේම මේ එන්නත තුළින් සාත්‍ර ප්‍රතිඵල තියෙන බවට සිදුක ඔපු පර්ේෂණ තුළින් පැහැදලිකරදීලා තියෙනවා. ඒ නිසා තමයි ලෝක සෞඛය සංවිධහනය විසින් හදිසි භාවිතය සඳහා මෙට අනුමතියක්ක් ලබාදීලා තියන්නේ ීන ජ අදහර ඇව ලබාන සයිනෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම පානදුර සෞඛ්‍ය වෛදන ද හරිකාරයාලේදී අද ආරම්භකිරුණා ඒ රාජමමාත්‍යවරුන් වන සුදර්ශනය ප්‍රනාන්ධපුරල්ලි පියල් නිශාන්ත ජයන්ත සමරීයන්න මහතතුරුන් මෙන්ම අනු පැස්කුවල් හා සංජව දිරිමියය යන පර්ලිමේතු මන්ත්‍රවරුන්ගේ ප්‍රදහනත්වේ. චීනයේ නිෂ්පාදිත සයිනපාම්වෙන්නත් මාත්‍රා ලක්‍ෂහයක් ට ප්‍රධානයක් හැටියට ලැුණ. ඉන් පදහස අපි මේ වනකොට පවිච්චි කර තිනෙන ්‍ර ලංකාව ජීත්වන චීන ජාකයන් දෙදස් පන්සීයක් සඳහා ඔවන්ට තාතරත් දෙකම මේ වෙනකොට ලබා දීලති නෝ ඒ ලබාගත්ත කිසිවකුගේ හෝ සැලකයුතු මට්ටමේ කිසිම අතුරු ආබාධයක් මේවනතෙක් වාර්තා වෙලා නැහැ. ඒ ලෝක සෞඛ සංවිධානය අනුමැතිය ලබීමත් සමගම අද දවසේ ශ්‍රී ලංකාව ජාතිකවුෂ්‍යධ නයාමණ අධකාරයේ විශේෂත් මිට විසනුත් අවසේ ලබාදීල තින ශ්‍රී ංකාව තුල ශ්‍ර ලාංකිකන් සයිනු පාම් න්නත ලබාගන්න මෙම සයිනපාම් මෙන්නත අපිට සාමාන්‍ය ශීතාාර තත්වයයටතේ ප්‍රවාහණය කරන්න පුළුවන් ගඩා කරලා තියගන්න පුළුවන්ඒ අපේගේ රැටවල්ට විශේෂවාසියත් අද මේ සම්බන්ධෙන් අප තවදුරටත් කොළඹ චීන තානාපති තුමා සමග සාකච්ඡා කර එතුමා විශේෂවයෙන් අපට දැනුදුම්න්න චීන රජය සමග සාකච්ඡා කරලා අප්‍රමාදියව අපට තවදුරටත් සයිනු පාම් මෙන්නත ලබා ගැනීම සඳහා කටයුතු සුදානම් කරන්න කැමති කියන කාරණය. ෝරාගත් වැඩියෙන් රෝගීම් වාර්තාාවන සෞඛ්‍යවදනදරි කාරයයාල ්‍රාමණ්‍යධාරී වසහම් පිලක්ක කර ගැවි එන්නක ලබාදීමටයතු කරනවා. ඒ වගේම පුට්නිික් වියන්න තත් මේ වෙන කොට ලබාදීම ආරම්භරලාතියෙන සව ඇනුම්රලාතියෙනවා යනු සයිනාමෙන්න්නත් පඩින මේ ලබාගනීමට කටයතු කරන්නම් ොද ශේෂයෙන් අපි දැනට රෝගීම් බහුලව ආර්තාාවන්නේ ගම් පහ කොළඹ අලතර පුරුණෑගල නුවර සහ මාතල කියන දිිස්ත්‍රික්කවලින් එන්සම මේ දිස්ත්‍රික්වලට ප්‍රමුෝඛතාවේ ලබාදීම සඳහාටයුතු කරන. න්නත් ලබදීමේ වැඩ පිළිවෙලද මේ වෙන විට සාර්ථකවසි දුවනවා. ඇස්්‍රාසනකා එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට නවලක්ෂ විසින්දහස් දෙේ හතලස් දෙනෙකුට බාදියවසන්. දෙවන මාත්‍රාවද එක්ෂ සහදහත්සේ හත්තෑ පස් දෙෙකුට ලබාදුන්න. ස්පට්නිික් එන්නතද එක්දහස් හැසිේ හැට නදෙනෙකු මේ වනවිට ලබාදී තිබෙනවා. ලෝක සෞඛ සංවිධහනය අනුමත කළ කොරණ එන්නත් පමණක් මෙරට ජනතවිට ලබාදන බවින්. එන්නත් කරන වැඩිල්වෙල සම්න්ධෙන් කිසිදු බියක් ඇතිකරගතේතු නැතැයි ශ්‍රලංකා වෛද්‍ය සංග මේ සඳහන් කරනවා. ඉන්නත් සියල්ලම වැැලු හම අපිට දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමටඉන්නත් හතක් පමණ තියෙනමංහිතන්නේ. ඒ එන්නත් සියල්ලගිම්ම සියට අනුවකට එහාගිය ආරක්ෂාවක් රෝගය සෑදුනත් අසාධවීමට පත්වීම වැලැක්වීමට සියට අනුවකට එහාගිය ආරක්ෂාවක් මේ සෑම ඉන්නතකින්ම වගේ. ලැබෙනවා බැවින් මේ අවස්ථාවේදී අපිට වැදගත් වෙන්නේ පුද්ගලිකව මට ලැබුණ ඇස්ට්‍රසණෙ අද ස්පූටිනිෙක් ෆයිද එහෙම නත්නම් ෆයිසද කියලා හිතන්ඩ නෙමෙයි අපිට වැදගත් වෙන්නේ අපිට ලැබෙන එන්නත මොකක්ද ඒ එන්නත තමයි හොඳම එන්නත කියලා හිතාගෙන ඒඉන්නට ලබා ගැනීම තමයි මේ අවස්ථාවේදී ඉතාමත්ම වැදගත් වෙන්නේ ලංකා cricketගට්ඩ සඳහා කොரோුණ එන්නත් ලබාදීම අද සිදු කරුණ. ඒ නාාහෙෙන් පිට රුදිර පාරවිලේන මධ්‍යස්ථානේති. ස්පුට්නික් එන්නත ඉතා ආරක්ෂාකාරය එකක් පව ගොතටුව ප්‍රධානෞඛ්‍යවෛදිනල දහරි වද්‍ය ශරෝමිධ සිල්වා මහත්මී පවසනවා. එම එන්නත තුන්වදිෙනටත් මුල්ලේරියාව කළටුව අවත්ත පුරා විහාරස්ථානයේදී ලබාදීම අවස්ථාවටෙක්කමින් වෛදිවරිය මේ බව කියාසිටිය. පහගේ දිීන දෙක තුළ දෙදාහකට ආසන්න පිරිසක් එන්නත ලබාගෙන තියෙනවා මේදක්වා සංකුලතාවයන් වාර්තාාවනා කියලා ඉදිරිපත් වෙලා නෑ කවුඩුව. එන්නත ලබාදීමේ ප්‍රධාන පරමාර්ථය තමයි තමන්ට බරපත්තල කොවිඩ රෝගී තත්ත්වයක් ඇති නොවීම තින් ඒ නිසා එන්නත ලබාගත් අයත් සියලුම ආරක්ෂණ ක්‍රමවේද දිගටම පාවිච්චික පිළිපැදිය යුතුයි. එක ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. න්ද රන යිරස් ප්‍රේද ආසාධනයවූ පුද්ලෙකු විදේශකතව සිට මටව පමිණ සිටියද රෝදාහන මධ්‍යස්ථානයකින් හඳනා කනැති මෙෙනවා. එමෙන්ම කරரோනා මරණ දහ නවයක් පිළිබඳව අලුතින් වාර්තාාවුණ. එය අනුව මෙට කොරුණාමරණ සංඛ්‍යාව හත්සිය හැට හතරක් දක්වා එහළගියා. ඒදිනයේදී අලුතින් ආසධතයන් එක්දාස් නවසිියදා හතරනෙකුද හඳුනාගත්තා. එක්දදා තුන්සිියති ස් පස්තනෙකු වදධනද සුවයලබ රහල්පලින් පිටවගයා. න්දරපු ප්‍රදශේ හැට තුන් හැවරදි කාතාවක්. ඉලාවාලේ ප්‍රේය හැත්තෑ පස්හැවරදි කාන්තාවක් ෝන් ගහවල හැටහැවරදි පිරිමි පුදගලෙක් රත්මලානේ අසු හයහැවරදි පිරිමි පුදගලෙක්, දෙ අත්තකඩගේේ පනස් හතර හැරදි කාතාවක්. බදුල්ල මෛල් ගස් තැන්න ප්‍රදේශය හැත්තෑ වනවිය පසුූ පිරිමි පුදගලෙක්ද මියගිය අය අතරසිරෙනවා.වාදේ හැත්තෑ දෙවනවිය පසු කාන්තාවක් කොළඹතුන ප්‍රදේශ පනස්තුන්හැවරදි පිරිමි පු්ගලෙක් අදලගම හැට අටහැවරදි පිරිමි දගලෙක්, රාගම හතලිස් පස්හැවරදි කාතාවක් මෙන්ම වැලිකඩ බඳරාගාරයේ සිටි හැට අටහැවරදි කාතාවකද කොරා හේතුවෙන්මිය ගිය. පෝද්ධල ප්‍රදේශයේ අසූ දෙවනවයේ පස පිරිමි පුද්ගලෙක් අලපලාදනය පනස්හැවරදි පුද්ගලෙක් පදල හැට පස්හැරදි පිරිමි පුදගලෙක් අගුගහ ප්‍රදේයේය සස හැවරදි කාතාවක්, එම ප්‍රදේශයේ හැතැ හතර හැරදි පිමි පුදගලෙක් හික්කඩුවේ හැට පස්හැවරදි කාතාවක් නොරේ හාවාලයේ ප්‍රදේශ හැතැ ප හැරදි පිරිමි පුද්ගලේ. නුාධපුේ හැත්තෑ හය ඇැරදි පිරිමි පුදගලෙකු මේගිය සෙසු පිරිසටයත්. මේ අනුව කොරෝනා හේතුවෙන් මේගේ සමස්ත පිරිස හත්සේ හැට හතර දක්වාහල ගියා. ඒදිනේ දී අලුතින් හඳුනාගත් ආසාධතින් එක්දහස් නවසේදා හතර දෙනා අතුරින් විසි පස් දෙනෙකු විදේශන් හිී සිට මෙරටට පැමිණියයි. ඉතිරි එක්දහස් අටස අසු නව දෙන මෙරටින් හඳුනාගැතිබෙනවා. ඒදින වැඩිම ආසාධතිීන් පිරිසක් හමුුවී ඇතේ ගම්ප පහදි ශ්‍රික්කෙන් එම පිරිස පන්සි අනුව එකක් වනවා. ම දස්විකෙන් හාරසයෙතිස් හර දෙෙනෙකුද කළුතරින් තුන්සි ැ අ දෙනෙකුද වර්තාාවනවා. මේ අනුව මෙට සමස්ත කරන ආසාධතිීන් සංඛ්‍යාව එකක්ෂ විස්සයක්දහස් තුන්සේතිසි අට දෙෙකු වනවා මෙ අතුරින් එක්ෂ තුන්දහස් අනු අතෙකු සුවේ ලබවා දහදහස් හාරසය හත්ත හිෙකු වරටහත් ප්‍රතිකාරලබනවා. අදවදෑසන හයින් අවස වූ පෑවිසි හතර තුලද පුදගලින් අටසසි හැත්තෑ අත දෙෙකු සවේ ලබාතිබෙනවා ්‍රවිධ හමුදාව පාලනය කරන නිරෝධහන ධ්‍යස්ථාන හැත්තේ හතරක මේ වන විට පුද්ගලින් යිදහස්තුන්ේ හැට පස්ස දෙෙකු රෝධහයිනය වෙමින් සිටිනවා. හොද කලා කර ඇති තලව කලේ තේපරර්ක්ෂණ ආයතනය සහසෙන්කුම් ස්වතුයායේ ආශ්‍රිතින් එකේ විසි දෙනෙකු PCR පරිීක්ෂණවලටයොමු කෙරුණ. මෙම තේකර්මාන්ද ශාලාවල කිහිප දෙනෙකු කරෝනා ආසාධතින්වීම හේතුවයනයි මෙම පියර ගෙනතිබෙන්නේ මීගොඩ අයිුරේද රහලේ සේවකෙකුට කොරන ආසාදධනවීම හත්වෙන් එම රහලේ කාරි මණ්ඩලේ කිහිප දෙෙකු CRරික්ෂාවට ලක් කෙර. වාටු දෙක රෝගින් පිරිසක් ද මෙම කණ්ඩෑයමට ඇතුළක් සෞ්‍යපදෙසා නිරෝධයන නීති උල්ලගනය කරමින් කටයුතු කළ පුද්ගලින්ස්වා පැලිගොඩ පොලසිය ඒයේ විශේෂ මෙහෙ ුමක්්‍රයක්ත්්මක කළන්දර ස. ස්ෑබ ක්ක ල පදේශය හදලාකර ඇති ගම්මානවල ඇැම් වෙෙලඳ සැල් විවෘතකරැබීම හෙත්වන්. ඒවා වසා දැමීමට පොලිසිය ක්‍රියා කළලා නිරෝධහන නීතියට අනුව එවැනි කටයතුළ නිලතවීම නීති විරෝධි වනවා. කොරනා ආසාධිතෙකූ හඳුනාගැීමෙන් පසු, එමරෝගයා රෝහල් ගතකරන කාලසීමාව දක්වා අනුගමනය කලෙතු ක්‍රියමාර්ග පිළිබඳ පයිද සංගමේ මෙසේ කරුණු පැහැදිි කලා. මේ රෝගය අනික්කායින්ට බෝ නොවනාකාරයට හැසිරීම. කියන එක තමයි බලන්ත ඕනි වැදගත් වෙන්න. ඉතින් එතකොට අපිට අනිත්තායින්ට මේ රෝගය බෝ නොවන්න නං. මේ රෝගයා කොඩ්ඩක් වෙනම ඉන්න ඕොන වෙනම කාමරයක වාතාශ්‍යය හොඳට ඉන්න කාමරයක ඉන්න පුළුවන්නන් හොඳයි. වෙනම බැසිකිලියක් භාවිතා කරනවනන් හොඳයි. තමුන්ගේ ආහාරගන්නා පිගාන කෝපය වන්නම තබාගන ඉන්නවන හොඳයි. ඒ ඒයට අමතරව උන ඇඟපතරිදීම හිසරාදය වගේ එහම තියනවනන් අපි කොත් රූග ලක්ෂණ තියෙනයි කියලා හිතල වෛද්‍ය ප්‍රකාර ලබාගන් තෝන. මෙයපර කොරෝණා ආසධතියන් නවසිය හැත්තෑ දෙනකු අලුතින් වාර්තා වුණා. එය අනුව බෙරට සමස්ත කොරෝණා ආසාධතයන්න්න සංඛ්‍යාව එක් ක්ෂිෂ දෙදහස් තුන්සිය අට දෙනකු දක්වා එහෙළදිිය. කොළබ ගම්පහා කලළත්තර යාාපනය සහ ගාලයන දිිශ්‍රික් වල ස්ථානකහිපයක් අලුතින් හුද කලා කෙරුණ. මෙ අතර කොියා පි ප්‍රදේශයේ ස්ථාන වසක් හදලා තත්වෙන් ඒවත්කිරීමටයිටයතු කෙරනේ. ගම්පහ දිිස්්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ කරවල පිටිය වත්තල හේකිත්ව සහ පල්ලිවත් දක්කුණ ෑ ගමි හරි වසම් හොදලා කිරීමට තීරණ කරතිබෙනවා. මහබගේ පොිස් පල ප්‍රදේශයේ කෙරග පකුණ කල් උඩුපිට මත්තුමගල ෑ ගාමි දහරි ව සම්ද හුද කලා කෙරුණ. පික් තර ක්ුණ ොලි ප ්‍රදේයට අයත් ගොට දකුණ ගමි හරි වසමේ ජිතමාවත කළතුතර උතුර පොලිස් පල ප්‍රදේශේ ද්‍යාසාහර ගමිධහරරි වසම, ෝසිරිපපුර කොටස සහ මහස කඩුව උතුර ගාමි ධහරි වසම හදකලා කරති බෙනවා. මතුගම පොිස්ප පල ්‍රදේශේ යට තුලත් ටහිර ගමි ාරරි වසමේ කොට හේන අලුති හද කලාක ප්‍රදේශවලට අයත්. ප ික් ොඩිකා ම ොලිස් පල ප ්‍රදේ, ොඩිකාම මධ්‍යම ොඩිකාම උතුරයන මි ධහරි වසන් හද කලා රති බෙනවා. ො ි්‍රිකේ සහ ගාන දිශ්‍රිකේ ගමන හරි වසම් අටක්. අද උදැස්සනසිට හද කලා කරන බව යුදමතපතිවරයා ඒවාත් ප්‍රේිවෙදනය කලා. න ො වික්කේ රකම පොලිස් පල ප්‍රදේශේ ඇරල්වල බටිර ගාමි හරරි වසම පිළියන්ගල පොලස්ප ප්‍රදේශයේ නිවන්තිඩිය සහ මාන්පේ නගැනිහිර ගාමසිව සම්හුද කලාෙරුුණ. ගාල් දිස්විිකේ බාදුව පොි ප්‍රදේශේ කොග්ගල එක කොග්ගල දෙක ආංගම පොලිස් පල ප්‍රදේශයේ මේ ගහ ගොඩ පියදිගම මලිය ොඩ ගමලිධහරි වසන්ද අද උදෑසන පහෙසිට ද කලාකාරතිෙනවා. මෙ අතර කුුණෑගල ි්‍රිකේ කොියාපිටිය පොලස් බල ප්‍රදේශයට අයත් ග්‍රමිදහරිී ව සම්දදා හතක් කකර, හොදකලා කර ඇති අනිකත් ්‍රමිහරි වසම් එම තත්වෙන් ඉවත් කියෙරුණා. කොලියාපිට ප්‍රදේශයේ අපේ ඇත්තරම ගත්තොත් ග්‍රාමිල දරිවාසම් අස හතක් ලොක්් දවනෙකට නකල් තිබුණ විශාල ජනසාාවක්ක ගතුල හිටියඒ ඒ කොටසක් විතරක් ඉතුර කල ඉතුරු අපි දැනුදුන අවදාානම අදූ ප්‍රදශ දවන අංකල දන දැනට ඉතුරලා තියෙන්නේ ග්‍රහමි දවසම් සුළු්‍රමාණන දහතත් පවමන අප ඉති ඒ ප්‍රදේශවල තත්ත්ය දිගින්දිකට නිරීක්ෂණ කරන ඒත්ේ මුළල අවධනයේ ේ ප්‍රදේශවල යමුකර සිටවා. පරදි ික්කේ හන පොිස් ප්‍රදශේ කුමානිික ්‍රාමිලි හරි වසමද හුදකලා බවිනිවත් කරතිබෙනවා. කොරුණා වෙසනය මේ වෙනකොට මුළුල් ලෝකයම අසරන කරලා තියෙනවා. මෙ වෙලාවේ ලෝකයට සරණක් බවට පත්වමින් සෑම ආගමකම සාභාගිත්වෙන් අධ්‍යනයදී විශ්ව ආශිරුවාද හෝරාව ක්‍රියාමි කරුණා ඒ ස්වාදනරූප පහනිි මධ්‍යජාලයේ ප්‍රධානත්වෙන්. ශ්ව ශිර්වාධ පූජාවේ බෞද්ධ ආගමක වැඩසටහන් පැවැත්වනේ හුණුපිටිය ගංගා රම්ම හා රස්ථානයේති. ඒ විහාරාධිකාරයේ ආචාර්වය පූ්ච කිරින්දේ අසජ ස්වාමීන් වහන්සේගේ අනුශාසන පරිදිී. පස්සවරු පහහි හතස් හයටය දනු සුභහෝරාවේදී පහන් දල්වමින් මෙම අශිර්වාද පූජාව පැවැත්වුණා මෙම වේලාවටම ශබ්ද පූජාවක් ද සිදු කරුණා. එළඟෙ තෙල් පහනක් දල්වා නිීරෝගී සවය ප්‍රාත්ථනාක නවස්ථාව මුලු රටේම එක විට මේ ආකාරයෙන් ශබ්ද පූජා පැවැත්වෙනවා. එම අවස්ථාවට රාජ්‍යමාත්‍යය විදුරුවිික්‍රමණයක විදෙස්ථානාපතිවරුන් ස්වාධීන රූපවාහින මාධිජාලයේ සමහපති සුදත් රෝහණ විධයිකධ්‍යක්ෂ ආචර්ය හසත ෙහිට අරච්චන මහත්තවරුන්තුර පිරික් හභාගී වුණා. විශේසයෙන්ම ශ්‍රී ලංකාව අද මුහුණ පාලතියෙන මේ කොවිඩ වසංගත තත්වය, මේරටිින්ං තුරංවේවා කියන පාර්ථනාව අද ශ්‍රී ලංකාව පුරාම ඇති වෙහෙර විහාරස්ථානවල අතිපූජනය මහා සංගරත්නය. ඒවගේම බෞද්ධ නිමෙස්වල ජීවත්වෙන බෞද්ධ ජනතාව. ඒවගේම හින්දු ඉස්ලාම් කතෝලික ශ්‍රියලු දේවස්ථානවල පූජක ප්‍රසාධීන් තුමල්ලා ඒ ඒ ආගම් අදහන ජනතාව එක තැනකට ඒක රාසිවෙමින් මේ එදුුණු සුබ අවස්ථාවේහ විශ්ව ආශිර්රාධ හෝරාව නමින්. මේ ආශිුරවාධාත්මක පින්කාම් පවත්තමින් අපි පාර්තනා කරන්නේ. අපේ මෙ වව දුරෙන් මිදෙන්ඩ රෝගීව සිටින අඇස්සෝ පත්තෙන්ට එවගේ අප අසල් වහන්සේ ඉන්දියාව ඇතුළු අනිකූත්න් රටවල් වලින් ලෝකේෙන් මේ්ව දුර තුරංගේේවා කියන පාර්තනාව. බෞද්ධ කතෝලික හින්දුහා ස්ලාම් ආගමික මධ්‍යස්ථාන වලද මෙම ආශිර්වා හරාව ක්‍රියාත්මක කෙරුණා. ස්ලාම් ගික වැඩස්ටාන ක්‍රාත්මක කෙරුණේ කොල්ුපිටියේ ජුම්මා දවස්ථානයේදී. හින්දු ආගමික කටයුතු බම්බල පිටිය නවකදිරේෂන් කෝවිලේදී ද කතුෝලික ආගමික වැඩසටාන බුරල්ල සේලු ශන්තුවරුන්ගේ දේවස්ථානයේ දීද පැවැත්වුණ. මෙම ආශවිර්වාද හෝරාව අද පසුරු පහහි්‍යහේ සිට ස්වාධීන රූපවාහිනි මාධචාලය සෙලු නාලිකවසේ සජීවලෙස විකාශය කරුණා. රනාා ෝගගේ සං්‍යාව සේග්‍රයෙන් එහළෑමත් සමඟ ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා මධ්‍යස්ථනර වැසක් කඩිනමින් සකස් කරනවා. හිංගරගොට ප්‍රදේශවලකම් කොට්ාශය ස්ථාන දෙක් ප්‍රතිකාරටයුතු සඳහා සූදානම් කෙරමින් පවතිනවා හිංගරක් ගඩ වසාදාම ඇති පැලස්ස ප්‍රාථමික විද්‍යාලේ හා රහන්ට කටුව මහාවිද්‍යලයේ ගඩ නැගිල්ලක් මෙසේ ප්‍රතිකාර සඳහා කඩනමින් සකස් කරනවා. යුද හමුදාවේ සහ ඒ සඳහා ලැි ඇති බයි පාර්ලිමින්තුමන්ත්‍රී අමරකීරතු අතුකූර්ල මහතා සඳහන් කරන්නේ ුගහ න පාදශී රෝහල ඇදන් සේකින් යත් කර ෝහලක් බවට පත් කිරටයි පියවර ෙනැඇත්තේ. අමතේ රෝහිතාවේ ගුණවර්දන හතාගේ මුූලිකත්වෙන් එම කත යුතු සිදු කරෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ හැම දිස්ත්‍රික්යකම ඉන්න දශපාන අධිකාරය සහ මහදිසාපත්තුමා පොලිසිය හැම දෙනාම හමුදාාව එකතුවෙලා ඒ දිස්ත්‍රික්කය අව්‍යතාව ඉටතු කරග. ද මේ වනවිීට කළුතර දිස්ත්‍රික්කේ තියෙන රෝහල්වලට තියෙන ඇඳම් ප්‍රමාණයට වැඩිපුර අපි අද වෙනකොට තව ඇඳන් එදහස් තුන්ය. ික්ති රාතින රජා තන පරිතාලවල මේ වගේ අශතාව ටු කරගන්න කටයුතු කල තිය. අනුරහද පුර ශික්ෂණ රෝහලේ සායිනක රෝගින්ගේ තදබදේ හේතුෙන් දින පතා පමිණෙන රෝගින් ැනුවත්කිරීමේ සංනිවේදන ව්‍යපෘතියක් ආරම්භ රීමට නේිතයි. රෝගන්ගේ පහසු වෙනුවෙන් මෙම පියවර ගත්බවයි රෝහලේ සායිනික සංසදය සභහපති විස සධ්ඥවෛද්‍ය කුමාර දිසානායකම හතා පවසන්නේ මේ සඳහා රපල් ලක්ෂ විසි පහක් පමණ වටිනා රූපවාහින යන්ත්‍ර විස දෙක් පරිත්‍යග කෙරා. ලකා දගලික මගම නිර්මාතර වයිද චන්තික රංජි මුගල් මහතගේ පෞද්ගලික දන පරිත්යාාවගේ සන්නවේදන ව්‍යාපෘතිය සඳහාාවශ්‍ය රූපවාහනී යන්ත්‍ර පරිත්්‍යයාාවක කරතිබෙනවා. උතුරමද පලාාතම රෝගීන් කැමණෙනවා සයියනෝලට ඒසායනෝලට එගොල්ලට වෛද්‍යවරුන්ට රෝගයක්ස් සම කතා කරන්න වෙලා වඩුයි. එනිසා මේගොල්ල අලුත් ්‍යපති හද ල රෝගන්ට. නුවත් කිරීම එක දොර ෛ්‍යවරයා රෝගයාට පවස දෙනකොට ඒ කාලට අනුව ෝගයාට අවශ්‍ය පිවෙත් දනුවත්කිරීම සඳ ඒ සඳහා මට මේකට සභාගවීම සම්බන්ධව ගොාත් කරම සතු බුයි. ඒවගේ මේ සියලම වෛද්‍යකාරමන්දලේටත් තුරුගඳ පලාාතේ මේ සියලම ජනතාවටත් වැනි සේවාක්තර ලැබු ගෙන මට මහත් ම සතු. නිියාව ශෂ ර්ක මධ්‍යස්ථානය, කුරන රෝගෙන් සදාහ ප්‍රතිකාරකිරීම මධ්‍යස්ථානයක් ලෙස සකස් කරෙනවා මේ ඇ ොඩිනැගි ප්‍රතිසංස් කරනය කර රෝගින් දෙසේ පනස් දෙනකුට එකවර ප්‍රතිකාර ලබාදී හැකි ආකාරයටයි සකස් කෙරෙන්නේ. පවත්න තත්ව ඇයටතේ තංගල්ල මූිකරෝහලේ දැඩිසත්කා ඒකය තවත්පුුල් කිරීමට පියවරගෙන තිෙනවා අමත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම ෝහලය කළ සංචාරයකද ප්‍රකාශ කරුණේ දැඩිසත්කාර ඒකට අලුතින් ඇඳන් අටක් එක් කරන බවයි.

ිරග යි වල්ට ේතු මදන පට විවාසයඇතන මෙරටේ අනිකු ප්‍රදේශවලත් මේ වගේ මේ වැනි මැද අත්යීම් තුල පට අවශ්‍ය සාවගේ ලබදන්න පුළන්ද. කරුණන මර්ධන වැඩ පිරිවල සඳහ ක්‍රියාත්මක වන ප්‍රතිකාර මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යය පවිත්‍රවා වනි අරචිමත් මේගේ නිරීක්‍ෂණයට ලක්ුණනා. පවත්න සෞඛ්‍ය පහස්කම් පිබඳවද අමාත්‍යවරේ සොයා බැලවා. ඇමිලිටිය රක්වාන හවත්්‍යයන රෝහල් මෙෙන් රුවන්පු විද්‍යාපිටයේ ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්න පහසුක පිබඳවද අමාත්‍යවරේ සොයාබැලවා. රෝ අ දලයේ මුදල් භහවිත කරන්නේ CR පරීක්ෂඳහාන් නොව. කොවිඩ් බලකායේ විශේෂ කටයුතුබෙනෙන් පමණක් බව රාජ්‍යමාත ංචින විජෙසය කරම හතා ප්‍රකාශ කරනවා. කෝවිD් අරමුදල්ල පළමෙන්ම මේක තියෙන්නේ ජනාධිපොත්තුමා හෝ දේශපාල අධිකාරයේ කිසිවවෙගේ. රජු පාලනයට දෙ නෙවෙ මේකට කමිටුවක් පත් කල තියෙනවා ඒ සඳහා තුන් දෙනෙක් පත්කල්ල තියෙනවා එක ෝවි අරමුදල්ලට බරවෙච්ච මුදල් සහියදංච්ච මුදල් සවිස්තාත්මකව පසුගේ දවස පාලිමේන්තුේදී අනාවරණය කරා විශේෂෙන් මේ වන විට මිලියන එදදා හත්සියකට ආසන්න මුදලක් එකෝවි අරමුදලට ලැබිල තියෙන බව වග පැහැදිලි කළ කිව්වා ඉද මේවන විට දිනකට පCR පරක්ෂණ වි හක්සිදධ වෙනවා පසුගගේ මාස වෙනට ප CR පරක්ෂණ පහලු දක්සිදව ලක්කාවාන්ද CR පරික්ෂණ දාහහිඳල හදාදහදක්ො වැඩිරක් සාමාන්‍යයක් ඇඩිට ගත්තම පහුගිය දින හාරසියක වැඩිකාලේ අඩුම රම එක දවසකට PCR පීක්ෂණ දහදාහක් සාමානයක් වශයෙන් කල තියනවා එනිසා PCR පරක්ෂණකට යන මුදල ගත්තොත්ම රුපියල් හාරදහක් පන්දහක් අතර මුදල මේ කෝවිඩ අර මුදල පාවිච්චි කරන්නම් මේ කෝයිඩ අර මුදලේ කිසිම මුදලක් ඉතුරවෙන් නනෑ එනිසා මේ සඳහා ඊට වැඩියේ විශාල මුදලක් දන් ක යෙනවා මුදල්ල මාත්‍යන්සේ සෞඛ්‍ය මාත්‍යයන්සේ රජය හැටියට සමි කෝවිඩ අර මුදල පාවිච්චි වෙන්නේ සෞඛ්‍යන්ස සහ විශේෂෙන්ම මේ කෝවිඩ් කාර්සා දෙක බලකායි. විශේෂ අවශ්‍යදා හැටියට අඳන ගෙන තියෙන. ඔවුන්ට මුදල් ඉතාමත්ම කඩිනමින් අවශ්‍යය කෙන හිතන ඔවුන් ඉල්ලීම් කර දේවල් සොඳ පමයි. ඹ පපතන රෝසිණනායක මහත්මිය ඇගගේ නිවසේදී තම හිතවතුන්ට කෝවි් එන්නත ලබාදීමම නීති විරෝධී ක්‍රියාවක් බව නාරාහින් පිට අපභ අරාමාධහිපති පපුජ මමුරත්තෙටවේ ආනන්දහිමියන් පවසනවා. මට දැනන් ලැබුණ වාර්තාාව වඩමන්ම බයිලතුව කියෙනවා පුළුවන්නන් අපි සෞඛ්‍ය මත්ත්‍යන්තේ සෞඛ්‍ය වඩධාරින් මකක්හරි කඩාපනින් හමුදාවාරි දාලා මෙනේ තැන් තැක්කරන්ඩ. මාතරූ නිවාස ගන්නාවක් කොළඹ තිබෙනවා. ොරල්ල සෞඛ්‍ය මධ්‍යස්ථානය තියෙන පන්සය පනහත් ඉතුරවෙලා වැැල්ලවත් සෞඛ ධ්‍යස්ථානසිම එකදත් පවිසිී විෂි දෙක්. ූපසාර් මාතර නිවාසයේ තිබෙන දෙදා දෙසිය ඇැත්ත හතාක්. මොහෙදින් මක්ී සෞඛ මධ්‍යස්ථානයේ තිබෙන එක දෙසිේ දායත්. කිරල මමාතරු නිවාසයේ තිබෙන එක්දාක් පිස් හතර. පෝප් පර් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ තිබෙනවා ද පපරිස් පා. ඔක්කෝම එකට එකතුර වලකහම තිරවා හද්දාත් දෙය තිස් අටක්. මේ හද්දා බැතිය තිස්ටක් මේතැන් හොට තියාගන්න තමයි කිව්වේ මේක නෑ කියලා. ැ මේ මොහද වෙනකොටත් මම දන්නවා. කොනම මහනකර සභාවේ අකරාජ පොත්තින්නේ රෝෂ මත් වේ නිස විදිනෝ දැන් ො තරත්තිම දන්නේනෑ දැන් වස විදිනවා දුපත් අහිතක මිටුටද නෑ. මෙන්න මේ නිසා මම මේ කියන්නේ කොන මහ අකර සභාවේ. ප්‍රධාන වෛද්‍ය නිර්ධාර්තිබුණට කියනවා පිකඩ අප පුලුවන් මක්නෑ මේ මම කියනවා පැහැිර කරල කියවා දැන් ඇරයෝත් කඩාපන්න හමුදාාව හරි කවුදරි සියදක ැරියොත් ඩි ඔක්කු හයකන්න පුුව. ම වගකීමකින් කියන්නේ නිකන් කියනේ ඉන්නංකවත්තද ලබ නැනක මුත්ම විදිිමත් වන්න ඇත්ත මොකද අර්ථත් තමතමන්ට ඕන විදිේ ප්‍රජාශලාවන් ඇරගෙන වෙනසාලාවක් ඇරගෙන. විදිනවා රජාත පාපි කල විිනනන්ක්කීම බාර්ධන්න පුළුවන්. මේකැක් තත්ව. ඒෙන් සාදම මංගිතවා. හන් හන හැමතරම ගැන්න්නි මේ මදි මදි කියනක න ජනාතිවොත්ම බතුතම මේ එක තැරකින් මත්තන්ඩ කොඩො මහනාකර සභහාව කැනම හොරගාවක් හදිසි අවස්ථාවක් ඇති වුණොත් අර්්‍යවශ්‍ය පාරිෝගක බා්ඩ ෙ හැරමේ ්‍යන්ත්‍රයක් සකස්කරලා තියෙනවා කියලා අමාත්‍යේ ආචාරය බඳුල ගුණමර්ධන මහත් මෙයා ප්‍රකාශ කරනවා. ගාල්ල බූසේ පිහිටි ලංකාව අතුස තොග ගබඩාවේ හදිසේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. කොරුණා තත්ත්ය හමුවේ සේවකින් ක්‍රියා කරන ආකාරය මෙන්ම බා්ඩ තොග බෙදා හැරීමේ මෙහයුම් පිළිබඳවද අමතිවරයා අස්සොයා බැලවා. මේ තොග තොගසයෙන් දිනපර්තාම ලොඩි වසෙන් බාන්්ඩ පිටත් කනයවා බැහ්ුවොත් පරාටට ආරහිගයක්. එවැනි තත්වයක් ඇති නොවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව අනාගත කාලේ අවශ්‍යකට තොග තැස් කල්ල තබාගැනීම සඳහා අපි මහස වනෝ වැඩකර. . ප්‍රසායනක පොහොර භාවිතය නතරකිරීමට රජයකක්ත් තීරණය විපක්ෂ හැල්ලිුවට ලක්කලත් අනශ්‍ය යක් ඇකර හැ ලිම තු න්්‍ර තිස කුට ර්චි මත්මයක් ප්‍රකාශ කරනවා පලිමිතුමන්්‍ර හක්ට අපපු හමහත්මයා ජමේ වැඩ පිළිවල විවේක්්ෂනය කලා. ඒෝලු වගා කරන කණ්ඩායම් පුත්ත ලන්දිිශ්යික්ක. ඒ ගත්තහම මේ සියලු දෙනාම තාමත් කඩා වැටීමට ලක් වෙලාද. අද පොහුරටික සත්ත පහකටවත් ගන්නඩ පුහරනෑයටට. ඒ මහා බරවිදිහට දුක්කිදිනාද ඒගොල්ලන්ගේ වගාවල් කරලා බාගෙට ඇල්ල මඟ නතරවෙලා කරක කියයා ගන්නඩ දෙයක් නතුව අසරන වෙලාදී. එතිකොට හිටන්න එක පැත්තකින් ගොවිය සම්පූර්ම කඩම් වැටිලා ගිය සම්පූර්ණ විනාසයනවා. ඒකට සම්බධ වෙච්ච පවල් සියලදීම විනාස්සේ. මේඒ කොරද රද කි දන අතිකරු ජාතිපොත්තුමා කිවන පොරතානම් කරනවා කියලා. ක්‍රමිනාසක යොදනක තානම් කරන කියල. කිව්වේ මේ රටට පොහොරසා කෘමිනාාසික ගෙන්න්නවනක නතර කරනවා කියට කාරන ජාතිපොත්තුමක්ක. ඒක් නතර කරනවා කියට ජනතිපොත්තුම කිවවේ තවත් කන්න දෙකකටට සෑල්මකට පත්වන්න පුළුවන්. ඇතිවෙන්න තෙල්ටිකසා පෝරටික අපේරට තියනවා. මේ තෙල් පෝරටික නවත්තනකට. කාපනිික පහර ගැන මේ කතා කරන්න මේ කතා කරන ජීව පහර පිළිබඳව. මේ ජීව පහර කියනක දීරවසයගේන්නත් පුළුවන් කැටවසයගේන්නත් පුුවන්. ුඩ වසේගේන්නත් පුළන් සමාරු කාපනික පෝහර ැන කීපුගමන් හිතාගකිරන නගරසභාවය එක තු කරන කුණු ටික වෙන්කරල ගන්න. ඒ පොහර ටික තමයි මේ මවගාවට යොදන්න කියල කියැන්නේ. කොයි ජන්තාව අපිගේන ලබලයකින් චොරව බුද්තිිමත්ව කටය ුතු කරන්න තජයක්ක් විදිර පිලබාදිය දදු පිම සහයෝගේ පුස ර්මාන්ත පිලබාදන. ආහාරයට ගනුලබන පොල්තෙල්ලට වෙනත් තෙල්වර්ග මිශ්්‍රකිරීම තහනම් කරමින් පාරිභෝගික අධකාරය අති විශේෂ ගැසට් පත්්‍රයක් නිකුත් කලාා. පරිබෝග ඇට පිළිබඳ අධකාරේ පනතමින් පැවරරි ඇති බලතලවලට අනුව එම අධිකාරයේ සහපති විශ්්‍රමික මෙල්ජන්‍රාල් ශාත්‍ර සානාක මහතාගේ අස්නංගතුවයි ම ැට නිවෙෙන නිකුත් කරඇත්ේ. ඉදෙක්වෙන්නේ බෝතල් කළ හෝ ඇසරුම් කල බහලුම් ත ො වශය හෝ සිල්ල ශය කර ලබ පොල් තල් වලට කිසිු තෙල්වදයක් මිශව නොකල බයි පොල් තල් අන කරුවන් නිෂ්ාදකයන් තොගරැස් කරන්නන් අසරන්න්න සහ විදාාරන්න වෙතෙම ැට ේදනේ මගින් යිම හත් වන දාසට බල පැත්වන පරිදි විදහන කුත් රතිබෙනවා. പ ോக் പിි ാ அട ോ ൽ ෙන් வ ට ැව ්‍රති പന කന്ന වත් සමගක් ക ප තු ස හ ්‍රති പ කන രග രാകරන්නේ. ලංකාක ට යතනය සතුති වූ ලිපිගුණුවක් න් බැහරට රගෙනගේ බව කියන සිද්ධයක් සම්න්යෙන් මෙමන කොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා.ට අදාව ශ්‍රී ලංකා ක්‍රකට් අයිතනයේේ හිටපු වෙදහැකමිටසාමාජක සුජීම ගොඩලිය අදමහතා සුගදාස ගෘහස්ස කකවිඩංගනේ ක්‍රඩ විමර්ශන පොලස්ක් එකේ වෙත කැඳ වාතිබුණ. සුගේ දනයේ සුදී ොඩල අද මහතා ක්‍රික් අයතනවද පමණ අදා ලිකන රැනකු ඇ යිවාර්තාාවන්නේ ක්‍රකට් අයතන නිලවරනයක් පැවත්තනතුර නවමටුවක් පත් කර ඇතින මට පෙර පැවතිමට ේ මාචිකන්ට ්‍රකට් අයතනව පමණි හැද යන සම්න්ධී කටලුකාරිත්යක් පවතින පිබඳව පෑහතරහමාරක පමණ කාලයක් සුදී ගඩල අද මහතාගේෙන් පොලීසිය ප්‍රශ්න කළ අතරඉන් පසු පෙදර පමණ මහ ව ලංක ක්‍රකට් අයතනයේ ප්‍රධහන විදාහක ශ් සිල්වා හතාගේ දැනදීමට අනුව තමන් ම ලිකන ලාගනීම. ශ් කලා මම ඇ මහසක ඉ කටනවා දිය මම ආයතනයේ නිතුව සල පදග සංක එනවට කැන මත අයිත දන්නේ ඕන අවස්ථාාව මම පැමිණෙන් ලෑස්ති ඔ ගොහම අවන්කමේ වැඩේතුම් ගෞකර සලකසි අනායක ගෙනේ අය කැනීමත් බත් ඔන්න දනුම් දෙරක් මගින් ඇහ යාද කෞද දැන න්නේ ඉ වඩදවල් . සමගින් සව යත වාදීන ව ීම මව පත් නවා ැෙ ම ත් ව යි.